බුද්ධාය සිරදිනාටම තිරුවන් සරණයි නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දැස්සේ නමුතස්සේ භගෙවෙතුවරහතු සම්මා සම්බුද්දැස්සේ සාතු 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 පරම්පූජනීය අල්්‍යයාන මිත්‍ර ගුරුදීවෝොත්තුම පමල්ලකු සස්වාමින්හන්සේට නිදුක් නීරෝගී සුව පත්්භාවේ චිරජීවුණී සැලසේවා තුනුරූුණණ්‍ය නන්තා ශිරුවාදය දෙවියන් ගිදහැමිරැක්කරන සැලසේවා අපසියලු දෙනාගීම නමස්කාරය වීවා සාතු සාධ සාතු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නේ අදදින විශේෂයෙන්ම මෙසේරුවිල රජමහා විහාරයේ සෑමලුවේ සිට විකාශනය වනමඋතුම් සදාම් දේශනාව ලෝකවාසී සැදෑවත් සිලුදනාට ශ්‍රවණය කරන්නට දායකත්තය සපේන ඔස්ට්‍රලයාාවේ පදිංචි නන්දිික කොළිතුවක්කු මහත්මමා ඇතුළු පෞුලේ සියලු දෙනාට නිදු නීරෝ ගිසූ පත්්භාවය චිරජීවනය සැලසේවා තුනරුවන අනන්තාශිරවාදය දෙවියන්ගි දහැ මිරැක්වරනි සැලසේවා කියන උදාරාශිරවාදයන් අද දවසිත් ධර්මා අනුශාසනාව ආරම්භ වෙනවා පිමත්න උබට අද බණහන තියන්නේ සරුවච්ඥන් වහන්සේගේ ශ්‍රීදී වැඩසිටිය විශාලම ධතුන්වහන්සේ වන ශ්‍රීලලාට ද උන්වහන්සේ හැම්පත් කරලා ඉදිකළ සීරවිල මංගල මහා සෑරජාණන් වහන්සේ වැඩසිටින මළුවේ සිට. ඉස්්‍රී බුද්ධවර්ස දහස් පන්සී හැටහතක් වෙද්දි සර්වච්ඥන් වහන්සේ පිරුණුවම් පාල දෙදහස් පන්සිය හැටතක් වේති ඒ සරවච්ඥන් වහන්සේගේමෝවැඩලින් මදාල පිරිසිදු බන පද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා කියනෙ කති දුර බයි කුමක් නිසාද පිංවත්නී බදුරජාණන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ මේලෝකයේ පරම සත්‍යය පින්වත් බුදු කෙනෙක් පරම සත්‍යය අවබෝධ කරගන්න අපි ගෞත මහබෝසතාාණන් වහන්සේ පරම සත්‍යය අවබෝධ කරගන්න අසංකයේ හතරකුත් කල්ප ලක්ෂයක් පුරා පෙරුම් පිරවා එතරම් දුෂ් කරයි කුමක් දකින්නද. සත්‍යය දකිින්ට. ඉතිංඒ දෙකවදාල සත්‍ය ගැන අඩුගාන මේ ජීවිතය අපට පාන් සිතක් ඇති කරගන්න පුළුවන්නම්. අඩුගානී පහන් සිතින් අපේ ජීවිත කාල පුරාවට පරම ශ්‍රී සද්ධරමය පරම සත්‍යය ශ්‍රවනය ශ්‍රවනය කරර ඒක තමන්ග හිතේ, මේක පරම සක්්‍යයක් මයි කියන සිතිවිල්ල උපදවන්න පළුවන්නන් එක බොහෝ කළ ඔබට යහපත හිත සුව පිරිිස පවතිනවා. සම්මා සම්බුදු කෙනෙක් පින්වත්න්නේ මේ ලෝකට පහල වෙලාමයුතුන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න හේතුවත් තියෙනවා කුමත්දේ ේ පංවත් මේ ලෝක සත්්‍යයා සසර ගමනකට වැටිලයින්නවා. මේ සසර ගමනකට එකතු වෙනවා. මේ සසර ගමනකට ඇදලදාන ස්වභාවයක් අපේ ජීවිත තුල සැඟවිලා පවතිනෝ. අන්නේ සැඟවිච්ච ස්වභාවය අවබෝධ කරගන්න කෞු්ද බුදුරජාණන් වහන්සේ ශි. දවසත් දෙවිකිෙනෙක් පින්වත්න අරිම ලස්සන ප්‍රශ්නයක් ඇව්වා. කේනස්සු නීයති ලෝකු, කේනස්සු පරිකස්සති. කිස්සස්ස ඒක දම්මස සබ්බේව වසමන්න බොහුති.මිල්ුව දැන් දෙවුරු බැලවා දෙවිලෝකයේ සමහරදිවරුන්ට පිංවත්ති පේනවා මනුස්සලෝකී අය මැරිල දෙවියන්ගතර රපදිනෝ දෙවරුන්ට පේනු. සමහරදිවරුන්ට පේනු මනුසලෝක අය මැරිලා නිිසල් ලෝක ප්‍රේත ලෝකයනවා දෙවරුන්ට පේනවා. දෙවුරුන්ට ප්‍රශ්නයක් මනුස්සලෝක හිටපු කෙනා දෙවියන් අතරට කවරුහරි අරගෙනාවද. ඇදගෙනාවද පැමිණෙන්වද. කෞදහිනම් මේ මනුස්සලෝක හිටපු කෙනා දෙවියන් අතරට අරගෙන ඉන්නේ කවුද. කවුරු විසින්ද පමුණුවන්නේ. කවුරු විසින්ද ඇදගෙනඉන්නේ. මේක හිත කැරක ඇඩකි දෙබලා දවස බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නාවට පස්ස මේ ප්‍රශ්නය ඇවා. අන්න එකතම ගැන කේනස්සු නයතිී ලෝකෝ මේ සත්්‍යය මනුස්සලෝකින් දිවිලෝකට පමුණ නොව ඇදගෙන යනවා පරිකස්සතිකය ඇැදගෙන යනවා. කවුද ඇදගෙන යන්නේ. දෙවබටත් සාමාන්‍ය හිතේ යන ප්‍රශ්නයක්න. බුදුරජාණන් වහන්සේ වදාලළ ධර්මී තියනවා මනුස්ස ලෝකින් කෙනෙච්චුතුනාට පස්සේ අයි තවල්ලෝකකට යනවා කියලා. තැ උබත් ඊට පස්සේ කල්පනා කරන කවුදහිනන් ඇදගෙන යන්නේ කවුද. සමහර අප ප්‍රශ්නහනවා එන කවුරල කෙනෙක් මේ අපි කය ඇතුළ ඉන්නාද ඇදගෙන යන්න කෙනෙක් ඉන්නද නැත්තම් මේ ලෝක විධ අදහස්සනවා දෘෂ්ටියන වයිකත්ත එක්කම ලෝක සරවබල ධාරය කෙනෙක් ඉන්නවද මෙලොෙන් පරලවට ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවද. ඒ දෘෂ්ටිමිල් ෝක ටනවා හද යාස් චරයයි. ඒවගේ මහනෝ කිස්සස්ස ඒක දම්මස්ස මේ එකම එකම ධර්මයකු මක්ද මිසියලු සත්‍යය වස්සඟ කරලා තියන එකම එක ධර්මයකුමක්ද හර යාස්චරයයි පෙර නොවැැසූ විරු දහමක් ප්‍රවර්තනය වුණා පංගත්න්නේ. අවශ්චරි දහම ප්‍රවර්තනය වුණ. පරම සත්‍යද ප්‍රවර්තනය වුණා. දෙවියන්ගේීත්, මිනිසුන්ගේත්, බමුන්ගේත් නුවන තිේන සත්‍යයන්ගේ සියලු ප්‍රශ් නිවාාවට පත් කළ. බුදුරජාණන් වහන්සේ වදාලා කුමද්දී. චිත්තේන නීයති ලෝකු මේ සත්‍යයා මෙලොවෙන් පරලොවට පමුණුවන්නේ සිත විසින්. එ මෙලුවෙන් පරලෝට් පවුණුවනකුමක් විසිද සිත විසින්. චිත්තස්ස පරිකස්සති සිත විසින් තමයි ඇදගෙන යන්නේ. ඒවගේම තමයි මේ ලෝක සත්‍යය වස්සගවෙේච්ච එක එක දෙයක් පවතිනව නම් ඒ වෙන කිසිවක් නොව සිතයි. දැංගුබ මේ වෙලාව මළුයි වාඩි වෙලා ඉන්න බණහන්නකිලා හරි යාසාවෙයි. ම එම සැනින් ඉදරට ඇදෙනය න. කවර විසින්ට ඇදගෙන යන්නේ. සිත විසින් ඇදගෙන යන්නේ සිත විසින් ඇදගෙන යනකට ඔබට හිතනවා මේ කවරුහර අධිනවද කියලා. එතිෙන් නඇද්දනක සමහර සිතිවී හිතට එනකොට හිතන මේ කවරහරරි මගේ හිතට කවුහර සිතිවිියවට මාව ඇදල දානෝද කියල හිතෙන් නඇදන එක. ඒ තරමට වේගවත්. ඒ තරමට වේගවත්. ුදුජණන්හන්ේකට උත්තරයෙ එක උත්තරය දුන්නේෙකු මත්ද චිත්තේන නී ඇති ලෝක මේ සත්්‍යය පමුණුවන්නේ වෙන්න කිසි කෙනෙක් විසින්නේම සිත විසින්. චිත්තස්ස පරිකස්සති කවුරුහත්නනේ ඇදගෙන යන්නේ සිත විසින්. කල්පනාතල බලන් මේ ලෝකු සමහරාය මේ මනුස්සල් ලෝක ජීවත්ව වෙනකට සමහන් වැරද්දිි පුරදදුුවලට එයා ඇබ්බැ වෙන. තමාට අවරුදු දහහි දරුවට ය ඇබැවීමනේ ර සමට අවුරු දහයි අවු හිළමයි දිහ බලන් කොඩ්ඩ දිම වපිය අත් එෙක් බොහ මාආදරයෙන් සෙ හසි ඇලි ගැලි න්න ට එලාමේ හැමතිසි මද බැඳල න ද දම පග. අපිතු එලාමය අවුරුදු පහල ඉස්සරනකුට එලාමය බාහිර පරිසරයට එකතු විවිධය ඇසුරු කරනවා. ඇසුරු කරලා එළමයි විවිධ දේවල්ලෝට ඔන්නදැ අපිකො විධ දේවල් බොන්න පුරුදුුවනවා මත්තෙන දේවල්. එතකොට ඒ ඇබැහිවීම හිතටෙන්නේ අවරුදු කීයෙන් පස්සේද. අවුරුදු දහට දානමය ගියාට පස්සේ කවෙන්නේ. ඊට පසේ ළමයා කාලයක්ෝකට හොරුුණෑට පස්සේ ඒ ළමය ඇයි තැන්වලට දෙමවපිය කොච්චරක වුවවත් ඇදගෙනනවා. කවරු විසින්ද ඇදගෙනයන්නේ තමයි යම් කයින් ක්‍රියාවක් කලා ක්‍රියාවට අපි නොදනුවත් අපි සිත ඇැ්බැ වෙලා. ඒ සිතවි සිින්තමයිඒ දරුවා ඇදගෙන යන්නේ. එ අවුරුදු දහයති නො තිබුණු ඇදදගෙනය ෑමක් අවුරුදු විස්සේදී එහිත ඉපදිලා එන ඒක කුමුණ දෙයක්ද හට්ටගත්තු දෙයක්ක. එනම සිත කියනකත් නත්‍යදය දනිති දෙයක් නි්‍ය දෙය ඇයි දහාය වයේසිද නො තිබුණු ස්වභාවයක් තම අවුරදු විශ්වෙන කුට ඇතිලාදේ. එවනිද. එ අවුරුදු පනා කැටක් වෙනකොට බල කොච්චර දවල්ලුට පේහික් ඇැබ ලාලද කියලා. අදසා මේ ඇබැහිවීම ඩිටෙනවා කියන වචන තම පින්වත්න්නේ ද යුගයේ සාමාන්‍ය කෙනකුට කිව්වාහම සරල සිංහල තේරුන්ගන් පුළුව. සියල්ල දන්න සියල්ල දකින බුදුරජාණන්හසක ඇඩිටෙනවා කියෙන වචන පාවිච්චි වන්න. ඇබබැහ වෙනවා කියෙන වචන පවිච්චින්නේ රජ స్త చన ావచి కළ ద ుදු కిన వచ్ని పిం පావి్ి ని నుషయం త . බుදුినిక හంస ප්‍රవර්తనని మනయం త యంట బంබుంట మసీలు సతయంటක් ప్రావර්తන. తసయలు తతయంటම විශය කර ගන්න පුළුවන්వచన త్తමයි సర్వచ్యන් වහන්සේ මද తෘషణාව. මන්තකට මිසර සත්්‍යයන්ගේ හිතුදුල පවතිරදකුමන්ද තෘෂ්නාව. එත තෘෂ්නාව කියන ස්වභහාාව අපේ සෑම් සිතකම පවතිනෝ රහතන් වහන්ස ගැරෙන් හැබැ තේරෙන්න්නේක් පිහින්නේන අන නොපර හේතුවකුත් තියනවා පේ හිත එකටම කදද කියන්නේ අවිද්‍යාව ඔබේ හිතේ යම් තෘෂ්නාව කැදේ තෘෂ්නාව තියනවා ැතිකුමදයක පෙන් නැතික විතරැ නැති පේ නත්තිකුමක් නිසාද අද්‍ය අවිද්‍යාව කියන්නේ මේ ස්වභාවය කළ තේරුන් ගට එන තෘෂ්නා විසින් තමයි පින්වත් අපේ සිත ටික ටික ටි ටිටික විධ විවිධ අරමුණුවලට සම්බන්ධ කරල ඇබැහි කළ තියන්නේ. එස්සේ සකස්වෙච්ච ස්වභාවය සිත විසින් තමයි අපිව ඇදග නයන්නේ මේ ජීවිතත් දැම් බලන්න ධර්ම දේශන ඔන්න ඉවර වෙනවා. ඉවර වුණට පස්සේ අප ගාන්ට අදාලතට අපි ඇදගෙනය නැත් ඇදගෙන යනවා හරිපුදුමයි සිත විසින් ඇදගෙන යන්නේ. මේ දිරතමයි සිත විසින් අපි විධ රීවි ධාරමුණුවලට ඇදගෙන යනවා තමන් හිත දිහදැන් හොඳට අවදාන යමු කරකර බලන්න ආස්හාාවන් නොලට අප හිට ඇදල තියනෙන දවේශයෙන් අපේ හිත විටක ඇදල තියෙනවා මෝහෙෙන් විට අපේ හිත ඇදල තියෙනවා බලන් එ අපේ හිත හැම තිසිම අප වසග වෙලා ඉකුම අපේ අපේ හිතටමයි වසග වෙලායි අපි ලෝකයේ කියන ලෝකයා කියන්න කිසි දෙයක් නොපිළිගත්තත් අපි කැමති අපේ හිත කියනද පිළිගන්න නැද්ද අපි හැමතිස්සම අපේ ජීවිතය කාට තැර නොදුන්නත් අප හිත කියනදේට විතැන දෙෙන. කොච්ච රසරණ බව අපිට ඇද්ද පින්මත්නේ. බුදුරජාණන් වහන්සේඒ එකයි දේශනා කලී. සිත විසින්නන් අපි ඇදගෙන යන්නේ. යටඒ සිත රාගසිතක් වෙන්න පුළුවන් දවේශ සිතක් වෙන්න පුළුව මෝහ සිතක් වෙන්න පොළුවන්. සහර විට කෙනෙක් කාමයන්ගේ හිත විංකල් ආසාවන්ගෙන් බැහර කල්ල තරහිම් බැහර කරල හිතේ වඩනව සමාධයක්. ේ වඩනවා සමාධයක් හැබැයි ඒ සමාධිමත් හිත වඩන්නත් අර තෘෂ්නාම පිළිබඳ අවබෝධයක් නැති සිටන් වඩන්නේ. එතනමකොද වෙන්නේ ඒ සමාධිමත් සිත විසින් අ යත් ඒත් ඇදගෙන යනවා. සමාධිමත් හිත විසින් ඇදගෙන යනවා කෙනෙක් අපිට පින් කරනවා පින්කරනවා පින්කර කර කාලයක් ඉන්නවා ඒ සිත විසනුත් අස්සුගුතියට ඇදගෙන යවා එ ඇදගෙන යන ස්වභාවයක් ධර්මතාවයක් සත්්‍යයක් අපේ ජීවිත තුළ පවතිනවා. අපි අසරන නැදබවත්න අසරණයි. එතකොට ඇදගෙනේ ම තීරණය වෙන්නේ අපි කයින් කරන දේට අදාළව තමයි. වච්චනින් කියන දේට අදාළවතමයි අප ඇදගෙනය මනසින් හිතන දේට අදාළවතම ඇදගෙන යනකොත් අපි කයින් කරන දේවල් වච්චනයෙන් කියන දේවල් මනසි හිතන දේවල් මුල් කරගෙන අපේ සිත සකස්වෙනවා කු මද සකස්ෙන අපේ සිත සකස්සෙනවා අන්නේ නිසල් තමයි බුදුරජණ දේශනා කලි සිල් රකන්න කියලා ඇයි කාය සුචරිතය වඩනකොට කාය දුෂ්චරිතය තුළ ඉඳනකොට හිත ඇදගෙන යන්නේ කො හටද තිරිසල්ලෝකට කාය සුචරිතයේ පෙහිටිනකොට අර සිතිරිසල් ලූකෙට ඇදගෙන යන්න හිත වෙනස් කරනවා, කහටද ගෙනයන්න සුගතියට. ඊළඟට ව්චී යසංව වචී දුෂ්චරිතය ඒදන්න ඒෙදෙන්නේ ඒදන්න සිත සකස් වෙනවා සතර පවායට යන්න යිදියට. ඉනිසා බුදුරජන්න්න දේශන කළ වච්චනි සංවර කරන්න කියලා. වච්චන සංවර කර කර වාසයකයන්නකොට අර දුගතියට ඇදගෙන යන්නු ස්වභාාවයති බිච්ච හිත වෙනස් වෙලා, සුගතියට ගෙන එන විදිර සකස් වෙනවා. ඒකයි මිබුද්ධ ශාසනී බුද්දු කෙනීගේ අවබෝධගෙන ශ්‍රද්ධාවන්ත හිතක් ඇතිකරපු ශ්‍රාවකය ඊළඟට එන්න ඕන තැන කොතනද සහිල සම්පත්තිය. සීල සම්පත්තිය බලන්නිතකඋටර සතරපායට ඇද බැඳල්ලා වසඟවෙලා තිබිච්ච හිත දැන් හිත කොහටද වෙනස් කරන්නේ සුගතියට. එඉ සිල් ගුණදම් වඩ වඩා දැන් සුගතියට හිත හදනු. ඉලන්නට තව ලස්සන දෙයැකිවා සීල සම්පත්තියේ පිහිට පුශ්‍රාවකයට ඊළඟට පුරදු කරනත ලස්සන කාරනාවක කුමක්දේ. ඇහෙන් ලස්සන රූපයක් දැක්කාට පස්ස ඒ මුල් කරදින හිතෑ තුළ කෙලෙස් උපදින්න පුළුවන්. ආංයේ කෙලෙස් වලි හිත දමනය කරන්නන්නේ ග සංවර කරන්නවා සංවර නැත් අමකොද වෙන්නේ ඒකට අනුවත් හිත සකස්ල. අන්න එකටන ඉන්දුරිය ධමනය. කනෙන් සබ්ධානව ආපු සද්දේනි සා හිතේ කෙල්ලෙස්වලින් තෙත්වෙන්න පුොළුවන් ඒ කෙලෙස්වලින් තෙත්වෙන හිත වලක් වනවා. නාසින් ගඳ සුවමවිදනො දිවිියංග රසවිඳදි නො කයිම් පාසවිදිිනො මනසිං අරමුණු වන්නකොට කෙලෙස්වලින් තෙත් කරන්න පුළුව. අන්නේේ තෙත්වෙන ස්වභාවි දැකදැක ඒ සංවර කරන්නකුවා ඒ අසංවරේතියෙන්නේෙක හටද සතරපායට. සංවර වෙනකොට හැදින්නක කාටද සුගතියට ආංඒකිනාටම ධර්මි අවබෝධ කිරීම දුල්ලව භාග්‍ය උදාවනම්. එනම් සුගතිය ඉන්නකිනාාට තමයි මේ ඉපදීම දුකක් කියන අවබෝධය ඇති කරගන්න පොළොුවන්කම තියෙන් හින මේ ලෝකි පරම සත්‍ය වදාලාට ඒ සත්‍ය හැම කෙනාටම හැමකිෙනෙග හිතේ එක සත්්‍යයක් කියන තේරුම් ගැනීම ඇතිවෙන්නේ නෑ. ඒනඟ සත්‍ය කෙරෙහි පාදින්නත් ඒ සත්‍ය තේරුම් ගන්නත් ගුණබලයක් තිබිය යුතුද නැත ගුණබලයක් තිබේ තුයි ම සරල උදාහරණයක් කියන්න දැම් බලන්න සමහරවිට අවුරුදු දහාටයේ අවුරුදු දාහයේ පහළවෙ කාලේ දෙමවපියෝ නිතර කියන දේවල්තියන දරුවන් අර කරන්නපා මේ කරන්නපා. අමට ඔකුත් ඇැන්නතිේ නොඹ කලාදේක. අසවල් කෙනා ඇසුරු කරන්නේ පරවගේ ඇය ඇසුරු කරන්නපා මේ වගේ ගම බිමයියන්නපා කියන්න නැද්ද. එම කියන්නේ ඇයි දරුවට දන ආදරේයට. එමනේද ආදරේයට. පුංචි මනසයේ වයසේ ලමයට ඔලුවට යන්නේඒ අතරි සමර ලමයින ඔොලුට යන අය පුංචි වයිසම දෙමවුපියන්ගේ බහ හිතට යනව නං එනඟ පිරසංසාර දියුණු කරපු ගුණ බලයක් තිය නොයාට එක හිතට යන්නේ එක හැ ළමයා ඔම කල්ගත වෙනකොට කාලයක් යනකොට සමාජට මූන දෙනකොට සමාජීෙන් බැටකන්නකොට රැකියා කරනකට ඒ ස්ථානවලත් අධදැකීම් ලබනකොට බැටකරනකොට ගුට්ි කනකොට. අපිතු එයත් විවා වෙන. උනේ ඒටත් දරුවු ලැබෙනු අර අවවාදධ ටික මාහිත්‍යයා කරන්න ඇත්දේක. එ එදා අවුරුදු දහටේද නොතේරුණු දී දෙ අවුරදු තිහහිද ළමයට වැටහිලා කුමක් නිිසාද. එදා නොතිබුණු ගුණබලයක්. අවුරදුති හද හිතට ඇති වෙලා තියෙනවා. ඒනම් ලෞකික ජීවිතේ ලෞකික දියුණුව වෙනුවෙන් උපකාර කරන ලෞකික ජීවිතයේම ජීවත්වෙන දෙමවුපිය කියෙන පුංචි වැදගත්දයක් හිතට යන්නත් යම් ගුණයත් තිබිය යු නැත තිබිය යුතුයි එසේ එකේ අසංකේ යහතරකුත් කල්ප ලක්ෂයක් පෙරුම්පුොරලා අවබෝධකන සත්්‍යයක් ඒ සනිටහුවෙන් ගුණ බලයක් ව නැදද අවශ්‍යමයි අ්‍යමයි අන්නේ කැිෙන්ව තැන පුංචිකාලේ නොතේරණ දේවල් වැඩ හිටි වෙනකොට තේරෙන්නේ හතුවත්වතිය කුොමත් තේරන්නේ ගුණ බලයක් වැඩිල කොහොමද ගුණ බලේ වැඩිල තියෙන ගුණ බල වැඩ හේතු තියෙනවා සමහරවිට බලන්න බාහිරලෝකෙ ඕනම කෙනෙක්ගින් ඉවසන්න බැරි දෙයක් දරුව නිසා ඉවසන්න නැද්ද දෙම ප ඉවසනවා දරුව නිසා ඉවසනෝ බාහිර ලෝක කෙනෙක් දේකදී උනුවෙන්න්න ඇති හිත දරුව නිසා උනු වෙලා හිත බේරනෝ. ම බාහිරලෝක කෙනෙගින් ඉට ඒ උනාානං සහල්ලට කෙනෙක් ගාලත් එක්ක සමානවිට කැලයි පත්තරැ කර හල. ඇැබ තමන්ගේ දරුවගින් ඒ වැැරැද්ද වෙනකොට කරුණාව ඇතිකරගෙන වසගෙන කෙල්ල ස්තුලින් ෙත්න දෙන්නේ. එවනේද? දරුවගින් වැැද්දක් එනකොට මෛතරියයෙන් ඉන්නවා. දරුවගින් වැරැද්දක් එනකොට ඉවයන ඉවසනව බොදුම විදියට. සමත් තමගේ බිරිදට තියෙන ආදරයේ නිසා සමර කට්ටේ කරුණා මුදිිතාව උපේක්ෂ ඇතික කර ගන්න. සමාරයි සැමියට තියෙන ආදරේ නිසා කරුණා මුදිිතාාව උපේක්ෂ ඇති කරගන්නවා. සමට රැකියාව බේරගන්න ඕන නිසා කරුණා මුදිිතා පේක්ෂාව ඇති කරගන්නවා. නැද්ද? සමහර තැන්වලට සමාජ ගියාට පස්සේ. තමන් ඇවස්සනොත්තේම නිින්දාා පාස කරයිකින්න බයිට සමාහර විට කරුණා මුදිිතා උපේක්ෂ ඇති කර ගන්නවා. එහි මහරි කරනකොට හිතේ ගුණබලයක් වැඩිල නැත්ද වැඩිලා. ආංඒ ගුණබලේට තමයි පින්මත්නේ. අර අවරුදු දහටේ නොතේරුණු දේ අවරුදු තිහිර තේරුම් කරන්නේ. එහි නම් මේලෝක යම් පුංචි දෙයක් කරිතේරුම් ගන්න ගුණ බලයක් ති බියයුතු නැන්ත. එහෙව එක ඉපදීම දුකක් කියල තේරුම් ගන්න කසේ ගුණබලයක් තිබිය යුතුද. ජරාව දුකක් කියල තේරුම් ගන්න කෙසේ ගුණබලයක්මහිතේ වැඩිය යුතුද ආංි ගුණබලය වඩනවා කුමකින්ද. ශ්‍රද්ධාව තියෙන්නේ ගුණබලය වඩන්ට. සියලු ගුණබලාතර ප්‍රමුඛයා ශ්‍රද්ධාවය සියලු ගුණබලාතර ප්‍රමුඛයක්කුමද ශ්‍රද්ධාව අපි කරුණාව කොතරම් වැඩුවත්. මුදිතා උපේක්ෂා කොතරම් වැඩුවත්. බ්‍රක්්මලෝකට යන්න බලුවන්. හැබැවිින්වත් මේ. ඒ බ්‍රක්්මලෝකට යන්න පුළුවන් ගුණබලයක් වැඩිච්ච හිත තුළ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා සසරගමනක් ගැන කියනකොට ඒ සසර ගමන ගැනඒ හිතේ විශවාසයක් කෙළවර හැරි ඇතිවෙන් නැත්ත. චතුරාරය සත්‍ය ගැන කියනකොට ඒ චතුරාරය සත්‍ය ගැන සුළ මුහු දක්කරරි විශ්වාසයක් ඇතිවෙන් නැත්තං. එවන් හිතක් තියෙන කෙනා බ්‍රක්්න් ලෝක ගලායි පාලට එනවා. හැබැයි සම්මා සම්බුදු කෙනෙක් නිකෙලෙස් හිතින්. සියල්ල දන්නා සියල්ල දකින හිතින්. මේ අවබෝධ කරපු පරම සත්‍යය ගැන යම් කෙනෙකුට විශ්වාස මාත්‍රයක් හරි ඇති වුණොත් හරි අසරිමත් සැදෑ සිත දියුණුනොත් ඒනය පාලට එන්නේ. පාලට එන්න එතරම් අසිරි මධද යක්ෙන්වා. එකයි දවසත් බුදුරජාණන් වහන්සකින් කෙනෙක් ප්‍රශ්නයක් ඇැහුවා කින්සූද විත්තම් ොරිසස්ස සෙට්ට. මොනවගේ ධනයක් තිබුණොද්ද පුරුෂයා ශ්‍රීෂ්ටලන්නේ. බුදුර ජන දුන්නේ උත්තරමිකක්ද. සද්ධීද විත්තම් පරිශස්ස සෙට්ට. සද්ධාව නෙමති ධනය හිත ඇති කරගත්තු. පුරුෂයා ශ්‍රීෂ්ඨත්ට පත්කරනවා. කරුණාව නැමති ගුණ ශ්‍රෂ්ටත්ත පත් කරනවා කිය නෑ. එක උපකාරයි. තින නීද. මුදිිතාව නැමති ගුණ ශ්‍රීෂ්ටත්තට පත් කරනවා කිය නෑ. හැබැ උපකාර. පකාර. හැබැයි ඒ සියල්ලු ඒ සියලු ගුණ බලය යි හිතඇතුළඟ නොපිරෙන මට්ටමට පත්කරන්නේ සද්ධාව නැමති ගුණ බලය විසි. තිෙනනි ස්‍රද්ධාව නැමති ගුණ බලය විසි. අනි ශ්‍රද්ධාව නැමති ගුණබලයට පුළුවන් සතරපායට ඇද බැඳ දමන්න සක්කා ධදිත්‍ය බිනින්න පුළුව. ්‍රදධාව නැති ගුණබලයට පුළුවන් කාමලෝකට ඇදද බැඳල දාන කාමරාග පටිගේ ශේකල දාන් පුළුවන්. ස් ශ්‍රද්ධාව නෙමති ගුණබලයට පුළුවන් සියලු ආශ්‍රව ශේකරන්න පුළුවන් එක යාලවක යක්ෂි ඇහුවා කුමදද කතන්සු තරතිී වූගන්. මේකිෙලිස් සෙඩ පහරින් සත්‍යයා. සාමුලින්ම්ම ඉතර කරවන්නේ කවුරු විසින්ද සද්ධාය තරත යෝග. එනං ඒක කරන්න පුළුවන් කාටද සද්ධාවට කරන්න පුළුවන්. ඔබට කරන්න බෑපම්ත්ලි. කර කවරු විසින්ද. එක සවද්ධා විසින් කරන්න. තමන්ට කරන්න පුළුවන් හිතරන ලෝක හැමි කරන්නම් කරන ලන් තින. මෙ කෙලිස් සැඩ පහරින් ප්‍රමංගි හිතට එන අකුසල් දුරු කරනවල කියනව හැකියාව අපේ ජීවිතයට උපද්දල දෙන්න පින්වත්න ශ්‍රද්ධාව විසි. උදාර සීල සම්පත්තියත් තුළ පෙහෙටවල තියන්නේ බව සදධාව එ මේලක හැම නම සිල්රකින්න පහ. හම කෙනටවා සිිල්ටහකින්න බැපින් ගත්න්නේ. කාඩද සිල්ටහකින්න බලවා ශ්‍රද්ධාව තියෙනගෙනාච. තන්නේ ස්‍රදධාව තියෙන ෙනාට. ඒගමතම මේ ලෝක සහ කියනක හැමි ෙනන්නන දියුණු කරන බේ කාඩද පුළුවන්ගික සද්ධාව ඇතිවිච්චගෙන සහ කොහමර දියුණු කරගන්න. සදධ න ම හිත රකුසලයක්කාාවන් කොහමරි විරවීරීදගෙන දුර කරගන්නේ. එන අල්ලු ගසාදාල නැගිටින චරිතය බිහි කරන්නේ කවුරුවිෂන්ද ශ්‍රද්ධාව විශන් කරන්නේ එක. ඉනි සැපින් අත් මේ ජීවිතය මහන්සි ගන්න කුමක් ඇතික කරගන්න ස්‍රද්ධා වෙති කරගන්න. ඒ තැනක තියන බුද්ධ දේශාව තියෙනවා. සද්ධාව දිවෙනා කරගන්න කියනවා. සාමාන්‍ය සත්්‍යයාගේ දෙවෙන්නා කවුද. අවිද්‍යාවයි තෘෂ්ණාව. තෘෂ්නාවෙන් බැඳුනු හිටින් තමයි අපිව අපි හැමතිස්සිීම හාහසුරුවන්නේ නැද බල. තෘෂ්නාවෙන් බැඳුරු හිටින් අරක් කරන්න කියන ඒ කරන ඒ කරන්න කියන ඒ කියනවා. නැද්ද. ආගේකයි හැබැයි බනනාානක තෘෂ්නාාව සහිත හිතින් කියන්න. පින්කරන්න කියෙලා තුෘෂ්නාවට බරවෙච්ච හිතන් කියන්නේ. පින්කරන්න කියන්නේ මොනහිතින්ද. සද්ධාවන්ත හිතින් කියනවා පින්කර පන් කියලා. සද්ධාවන්ත හිතින්තමයි කියන්නේ සෑයවදින්න කියලා. සද්්‍යාවන් දිහිතත් තියන කිෙනටතමයි එ ිතර පණිවිට කියන්නේ බෝධීහි වන්දිින්ට කියලා. සද්ධාව තියන කින කීතිින්තමයි කියන්නේ සිල් හැක පං සීල කැඩුනොල්මකද කියන්නේ මෙු බිසිීලි කැඩ්නු ටංගලා ආහිති සංවරචවරයෙන් කවුද කියන්නේ. වි කිය එන සද්ධාව දෙවෙන්නා කර ගත්තුත් ලාභයක්තිනද ලාබයක් එන ලැබුණු ජීවිතය පිංත් කැප වෙන්න කුමක් වඩන්නද ශ්‍රද්ධ වඩන්න. කෙනකොට හිතන්න බොළුවන් සෑබෝධිය ටිකක් වඳනකොට බණටිකක් අහනකොට එනම් මට සද්ධාව තියනවා රි තියනව නැත්තිනෑ ඇැබැ ඒ ස්‍රද්ධාව බදුරජාණන් වහන්සෙක් කාල හිටිපුරු රජගනෙන් කෙටිය බද්ධය කියලා බද්ධිය රැත්තුමා රජක මහතැරී දවස් හතින් ඒ සද්ධාව ප්‍රතියනද බලට ඒ මයිත බලන්න ට තමයි තරින් ඒ සද්ධා පටිනෑ. හැබයි ඒ ්‍රද්ධව තමයි අරහත්යට පත් කළේ ඒ ස්‍රද්ධ වරහත්යට පත් කලා. මුද මේ අපි අතහරින තැරීමම් සුළුව තැ රමික රජගම අතාරවා කියනෙ එක එක විශාලත් හැරීම. කේමාව බලන් බිම්බිසාර රත්තුමාගේ අග්‍ර මහේසිකාව. බිිසාර යග්‍ර මහේසිකව වඋනම් පින්වාත්න අනිස් සියලූ පරිවාර ස්ත්‍රීන්ගේ මකද වෙන්නේ හැමතිස්සීම සත්කාර සම්මාන ගෞරව අදිසිය තමන්ගන්න තැනින් එලියට වා තනික්කට ඔලූභාක් කනවා. එච්චර සැල්ලකිලේ. තෙන අතට පයට වැඩකාරය. දලාව යන්නේෙන්නේ එහම සැප විඳගෙන ලාබ සත්කාර කීති ප්‍රශංසා පිළිවරාගෙන හිටබූ කීමාව ඇතිවිච ශ්‍රද්ධාහට කුමන්ද කළේ ගිහිගී අතහැරයා සාමාන්‍ය දුපපත් කෙනෙක් ගීගී අතහැරීමයි අරවගේ කෙනෙක් ගිහිගී අතහැරීමයි සද්ධාධක සමානයිහිද වෙනසත්තියන්ට. අන්න ්‍රද්ධාව ඒ ස්‍රද්ධාාවතමයි න එකක්කේ ප්‍රඥාවන්ත භික්‍ෂණින් අතරින් අග්‍ර කළේ ප්‍ර්ඥාවන්ත භික්‍ෂුණින් අතරින් අග්‍ර කළා අන්නේ සැදැහැසිත උපද්ද ගටුවන එනම් එච්චර විශාල සැදැහැසිතක් උපත්දන්න එකට සපොට් කන තවකාරණාවත් වයෙන මුද මේ අපේහිතයේ ඇතිවෙන සැදැහසිත පෙන්වත්නී ඇති වෙනවා තවදයක් විසින් යටපත් කරනවා. එක තියෙනවා කසිීභාරද්වාජ සත්‍රීති න භහ අහලති ලස්සන ගාතවත්තින සද්ධ බීජන් තපෝගුට්ටි සෙදහ නෙමති බීජයේ ශ්‍රද්ධාව නෙමති බීජයේ බණහානකට අපට ඇති වෙනවා. හැබැයි ඇතිවෙන ශ්‍රද්ධාවට පින්වත්න්නේ සීලය නෙමති වැස්ස වස්සන්ට ඕන. ඉන්ද්‍රිය සංවරයේ නැමති වැැස්ස වස්සන්න ඕනකට ෙන තපස කියල. ඒකාල තපස්කන් රකිනව කියලා කියන්න පින්වත්න ඒ අයට තේරණ විදෙන් කයය වචනය මනසයි. ඒයට තේරණ විදිියෙන් සංවර කරගෙන දමනය කරගෙන මේ පවු් කියල හිතන දේවල්ලින් වැලකිල වාසය කරන එකට ඒකාල විවාහාරමු ලස්සන වචනය තපස්කන් කරනවා කියලා. ඉස ඒකාල විහාර වෙච්ච වචනීම දුරජාණන් වහන්සේ එදා. අස බාරද්ාජට කිව්වා. සැදහැ බීජි ඇති වුණට තපෝ ගුණේ නෙමති වැස්ස නැත්තං අර බීජි පැලවෙනෝද පැන්නේ පැලවෙන්නේ. එ අප හැමතිස් සෙමකුමන්ත කරන්න හොඳදට සීල සම්පත්තිය පිටන්න ඕනු. එ මීජීවිත අඩුගානය ඔන්නො ටික් කරගන්න පුළුවගන් ගොනොත්. කමදදී? ස්‍රද්ධාවනැමති බි බණහන්නෝ නිතර බණහා ධර්මයයා හැමතිස්ටම හිතන්න ඕොන් දෙයක් තියෙන කුමක්දේ. දෙැන් බලන්නම විශ්මිත දාම කුමක්දමි දෙවියේ කැව්ව කේනස්සු නීයතිී ලෝකෝ කේනස්සු පරිකස්තතිමි සත්්‍යයාව පමුණුවන්නේ කවුරු විසින්ද ඇදළ දාන කවුරු විසින්ද. බුදුරජාණන්නත්‍ර සුන්දර විශ්මිත අව බෝධ ඇත්වන කුමක්. මෙ සිත විසින් තමා ඇදළ දාන්නේ. පරම සත්‍යය ගැන අප හැමත්තිස්ම හනකොට හිතන්න ඕන. අහුයි කාන්තෙම බුදුරජාණන් වහන්සේ රාගින් දේශය මෝහෙ නිදහස් නිසාමයි මිතලම් පරම ගම්බීර ධර්මය අවබෝධ කලේ ඒනිසාම ධර්මයේ කාන්තතිං ආශ්චරියයි බුදුරජාණන් වහන්සේ කාන්තින් සම්මා සබුද්ධයි මන් භාගතුන් සරණයනවා කර තර හිතන්න ඕන්න. හම ්‍රදධාවෙන් තෙත බරිත වෙන කෙනාට තමයි අන්නේට පස පින්ගතියා ගහන්න ඕන්නෑ පිටිපස්සෙදද සිල් රැකපං කියලා ගන්න ඕන්න තෙවා නීද. හිතාදායග නින්කිලලා ගන්න ඕනද බුදුරජාණන් වනාන්සි කාලදීඒ ගී ජීතය අතහර ශ්‍රාවකයන්ගේ පිපස්සයම් භාගතුන් හන් සිටිය රන්න ති තිද.න වගේ සමල්ලට විශාල වසෙන් ධර්ම ප්‍රචායයක් තිබ්බද. ඒ කුච්චර ලොක ර්ම ්‍රාචරයයක්ති නො. ඒකාලන ඒී උද වී රැකුණ කුමක් විසින්ද ්‍රද්ධාව විසි. ඉච්චර බලවස් ්‍රද්ධාවක්. ඉස් ස්‍රද්ධාවට පුළුවන් එලි වෙනකම් බනාහන්ට. එලි වෙනකම් බනාන පුළුවන් ඒස් ්‍රද්ධාවට පුළුවන් එලි වෙනකම් භාවනා කරට ඒකා ුද්ද වි විි ්‍රදධට. ස් සද්ධාවට පුළුවන් ඒකාලෙ ම මිකැනේ කාල්ලෙ. කා උදේයගතිි ්‍රද්හට පුලුවන් ගා කැටයින්ට ඒකාල යුදය තිි ්‍රද්ධහට පුුවන් ගෙවල් දරුවල් යානවාන හැම්ම දෙයක් මතඇරල කිසි සම්බන්ධයක් නැතුව හුද කලාවී සැරිසරා යන්න පුළුවන් ඒ ්‍රද්ධාවට අදා අපට ඒ පැත් බල මේ පැත්ත බල්ල කෙනෙක් නැතමම් බවි නැද මකක් නිසාද සද්ධමාදී එ ්‍රද්ධහවඩන්න මේ ජීවිතය ඇප කැපවන්න එඉතු ඔබේ ශ්‍රද්ධාව මොනවාගේ තියෙන් උනොද කිළම ගන්තිව මෝතති ගොඩ පුංචි ලස්සන කරුණක් කියනවා. පින්වති බුදුරජාණන් වහන්සි කාලය හිටියා කාරණපාලී කියලා බ්‍රාක්්මණෙක් ලිච්චවීගේ කර්මාන්ත කටයුතුමයිමයා කරවන්කි. කාර්ණපාලි බ්‍රාක්්මණය දවසත් දැක්ක පිංගියානී කියන කෙනාම දුරින් ගනු පංගියානී කෙනා දැකලා අනුව බවත් පින්ගිියානේ ඔබ මේ කොහින්දලනව ගනග වදේ මදධ්‍යයන වෙලා අදහවල් කාල දුළහට ඉරකට ඉරසක මම ශ්‍රමණ ගෞත්්තුමයන් වහන්ේ ඉදල එන ගම එත ඉද ම ඉන්න. ඉට පස්සේ කාරණපාලි යහනත් පංගියානි ශ්‍රමණ ගෞතුමයන් වහන්සේකි ප්‍රඥ කුසලතාවේ ගැන. ප්‍රඥාව වියක්ත භාවය ගැන ප්‍රඥාව ගැන ඔබ මොකද හිතන්නේ. ඔකගේ නො යුත්තමයගේ නුවන ගැන ොකද හිතන්නන්නේ කෙ ලැවවා අපේ ගැම නමකද. අප පටිච් සමුපාදක කියයි පංචිපාදනස්කන්දක් කියයි ආයතන ගැනත් කියයි දන්න අටවාටික ටිප්පන ඔක්කුම කියයි අපේ නැදද. බලන ප්‍රඥාවන්තකිනාාගස භාව බවත මම කෞද ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍ර්ඥාවී ව්‍යක්ත බවගෙන කතා කරන මං කෞද කලෙව. ආශ්චරණදවන ආස්චරය. ආශ්චයි බුදුකිෙනෙගේ ප්‍ර්ඥාවගෙන කතා කරල අඩු පාඩුවක් වයි කියලා වචන කියන්න කියන මගතකිවේ බුදු කෙනන්නේෙගේ ප්‍ර්ඥාවගෙන කතා කරන්න මංකවද එගේ ප්‍රඥාව කොතරම්ද කියල කෙසේ හඳුනාගෙන ඇදී ගම්බීර බව. පිරුණු කලේ වතුර සෙලවෙන්නේ න පිවත්තිය. එන අඩු කලේ තමයි වචචන ගොඩක් පිට වෙන්නේ. බලන්න මේ පිරුණු කලේ නිසා මුොද ප්‍ර්ඥාවක් හොඳ ස්‍රද්ධාක් පිංගයාට තිවිච්ච නිසා වචන දෙකින් ප්‍රශ්න උත්තරේ දුන්න. මම කවුද බුදු කෙනෙන්ගේ ප්‍රඥාව ගැ කතා කර. ය ්‍රමණ ගෞතුමයන් වහන්ස ප්‍රඥාව ව්‍යක්ත භාවය ගැන දැනගන්නව නම් ඒ කාන්තින් එයත් ඒ වගේ කෙනෙක්ට කොච්ච රස්සරි මද්ද වල. කොච්ච රසිි මදද වල බාත් පංගියාන මෙම කිව්ට පස කියනවා ශ්‍රමණ ගෞතම යන්හන්සිට උදාර වූ ප්‍රසංසාවක් කරනවාන ඔයා ඒකට ලස්න උත්තර ඇත් වන්න බවත මම කෞද්ද ශ්‍රමණ ගෞතමයන්හන් සිට ප්‍රසංසා කරන්න. දැපම්වත් කෙලෙස් සහිත කෙනෙගේ ප්‍රසංසාව කෙලෙස් සහිත හිත සතුටු කරන්න ප්‍රමාණට අදාළ වනි ප්‍රසංසාාව දෙන්නේ නැද්වල කෙලෙස් සහිත හිත ලාභ සත්කාරවට ආසයි. සමට එයාදෙන ලාභ සත්කාරණං එතන් එම අමකද ඉන්නේ ලාබ සත්කාරවලින් තුටු පහටු වෙච්ච තක් නැ තියෙන්නේ අර්යගේ සම්පූර්ණමයා ස් ගුවනටම න අගල ප්‍රහංසා කරනවා. ලැබිලතියන පොඩි දෙයක්. තමට ලබ් අත්තටම් බන්නකුට පසත්පුරුසේ එ නුවන නැති කෙනා කෙලෙස් සහිත කෙනාම ලෝකයාට කරන ප්‍ර අසම්පූර්ණයිද සම්පූර්ණයිද අසම්පූර්ණ ප්‍රසංසාාවක්කයක. හරියටම දැකල කියන ප්‍රසංසාවන්නේී. ෙස් සහිත හිත සතුට වෙන එක එක කෝන තියෙනවා. එකක ලිමිට් තියනවා එකඒ ප්‍රමාණ තියනවා. දෙෙන්න නීද. හොඳඒට ප්‍රනීතව කන්නාස කෙනෙකුට ප්‍රසංසාල බන්න මොකද කරන්න තියන්නේ. හොඳට කන්ටිකක් දෙන තර තින්නේ. දෙෙන්න නේද. මියවුරු කටහන්ටකට ආසකිනට ලස්සන කටාඩී මොනහට දෙයක් කියන්න විතරයි තියෙන්නේ. නැති දේවල් වරනාා කරලා කියයි. අන්නේක? ංගිනි ලසට අදනග නති පිංිගානි ගදකවේ. එවන් උත්තමයකුට ප්‍රසංසා කරන්න මම කවුද මම කවුද දෙවමිනි සුන්හට ශ්‍රේෂ්ට වූ බවත් ගෞතමයන් වහන්සක ප්‍රසංසාාව ඒ මාහා ප්‍රසංසාහර ගුණේම යුක්තයි කියනවා යි මට්ට කියන්න ඕ තේරෙන්නෑ කිවා මන් සුදුසු කෙනෙක් නෙකට. ඒමැවට පස්සෙ පින්වත්න්නේ අහන බවත් පිංගියානේ ශ්‍රණ ෞතමයන් වහන්සේ තුළ කවර කරුණ දකිමින්දමිච්චර වර්ණා කරන්නේ. අන්න පිංගියානි සද්ධාවටගොහට ලස්සට විස්තර කරන්න. මට ඒකාරණය තමයි කියන්න ඕන්නේ. බවතයක මේමගේ දෙයක්. අග්‍ර රස ඇති දෙයක් අනුභව කරලා තෘක්තියට පැමිණි පුරුෂයකඉන්නවා. එය ප්‍රණීතම රස වළගල දේනද. ී මොහරි කෑම්ිීම් වලගල කලාබිල තියෙන්දන්ගිය. අන්න වූ වෙනත් හීන රස ඇති දේකට කමත් කවදාවත්තයට දැන් කැමැත්තක් ඇතිවෙනවට නෑන. උඳ ප්‍රනීත දේවල්ටියක් ලැබුණට පස්සේ ප්‍රනීත දේවල් අනුභව කලාට පස්සේ පර හීන රසයක් ලාමක රසයක් කාශ්ට රසයක් ලැබනට පස්සේ ඒ දිහා හැරල බලන්නත් හැල්ල බලන්නත් නෑ ඇල්ල ලිත්නෑ පිංගියයාන කියන බ ගෞතමයන් වහන්සේ ධර්මය සූත්‍ර වෙන්න පුළුවන් කියන. ඒ වචනම තියනවා සූත්‍ර වෙන්න පුළුවන් කියනවා. ගෙිය වෙන්න පුළුවන් කියන. වේ‍යා කරන වෙන්න පුළුවන් කියනවා. ඒ මොන බණපදේ වනත් යම් කෙනෙක් ඇහුවට පස්සේ අ්‍යශ්‍රමණයන්ගේ බණපදහන්න හිතෙනවා කියක වන්න නැති දෙයක් කියන. ම ස්‍රද්ධාවකට ඇතිව නො මේ චීවිතය. ගද ඕන බුදුකෙන දහම් රසය ඔබේහිතට හරි ඔබේ හිත හරියට බුක්ති විදරනන් තියෙන්නේ වෙන ශ්‍රමණයකි බනපදකිරහි ඔබේහිත කැමැත්ක් ඇතිවෙන එක ඇතිවෙන විදියක් නෑ හරි ශ්‍රද්ධාවක් ඇතිවෙලාන අන්න ශ්‍රද්ධාව. මක වකයි ශ්‍රද්ධ වලන්න නඕන එකක් කියලා. එහම ස්්‍රද්ධාවක් බදදී රජතුමාට තිබ්බ. එහිම ස්්‍රද්ධක් කේම උත්තමාවට තිබ්බ. එහම ස්්‍රද්ධාවක් පටාචාරා උත්තමාවයට තිබ්බ අන්නේී ශ්‍රද්ධාවෙන් තමයි කෙලෙස් දොරු වෙන කම්ම එක්ක මරමුණක් තුළ මොන්න පශ්නාවත් වෙනස්සුන්නේ වෙනස්සුන්නේ. ඇයි අද වගේ නම් අපිගොච්චර පැටලෙල්ලි ගොඩක පැටලෙනවද නැද්වලන් ඇයි පැටලෙන්නේ අපි. දහම් රසේ සත්ති රසේ අපේ හිතට දැනිල තියන නිසාද නැති නිසාද නැති නිසා ආයි කියන දෙයන්නේ. පොළුවන්නම් මේ ජීවිතයේ අවසන් සුසුම් හෙලන් පෙර ඔබේ හිතේ. බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු ධර්මේ තියවා දීග නිකායි. පරම පිවිතුරු ධර්මේතියෙන වංගුත්‍ර නිකායි. පරම පිවිතුරු ධර්මේ තියවා සංගුත්්‍ර නිකායි පරම පිවිතුරු ධර්මය තියෙනවාමකුද්දක නිකායි. ඒ රස විඳන්න විඳද් විනිද්දී විනි දවසකේ වෙන කිසිම දෙයක් වෙන කිසිම අදහස්සකට රසයක් ඇතිවෙන්නේ ඔබරක්ෂිත ඔබ සුරක්ෂිත කෙනෙක් ඇයි සුරක්ෂිතයි කියන මේ ජීවිතෙත් අන්න්‍ය ශ්‍රමණයගේ අදහසකට ඔබේහිතේ කැමැත්තක් ඇතිවෙන් නැත්ත දෙවියන් අතරත් ඔබ පැටලල් නැති කෙනෙක්. මේ ජීවිතත් ඔබේහිතේ ස්වභාවිතියනව නං දෙවියන් අතරදිත් ඔබ පැටලෙනවා කියන්න පැටලෙන ස්වභාවය හදාගෙනය නැයි. සිත සි බරගෙන යන්න පැටලන ස්භාවිත ඉන්න කොයිද හිතේන. එ නොපටින ස්වභාහදන්තයන්නේ කොයිද හිතනේ මේ ජීවිතත් ඔබේ හිත බුද්ධ වචනය බැහැදක පැටලන තං දෙවියන්ගත ගයාට පස්සිත් එහෙනම් විශ්වාසය ඇැතිකරගන්න පුළුවන් වෙන බාහිරදයක මගහිත පැටලින්නේ නෑහ කියලා. තර ඔබට ප්‍රශ්නයක් කෙන්න්න පුළුවන් ක කියය හෙම මතව දෙියන්ගත තිය ොද කියලා තියවා. දීශනාවල තියනවා නිගට නාත පුතර පැහැදිචි දෙවරු හිටිය කියනවා. මක්කලේ ගෝසාලට පැහැදි දෙවරු හිටිය කියනවා. හනනීද ආගේකයි. අන්නේ වගේ රස්යක් එනම් ඔබට මි සූත්‍රවලින් ගීයවලින් වීයා කරනවලින් ඔබ උපදවගන්න මේ ජීවිතය මහන්සිගන්න එ එකට කොරන්නවා. පිරිසිදු බනම ටික 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 ටි කාරියායින්ට. මේ දීවිත එකට කැපවෙන්න. මේ ජීද සම්පූර්ණම අවරුදු පනාා හැට එකට කැප කරන්න. ඒවගේ ඒ මිහිරි පරම සත්‍යම ලෝකට දෙන්න සීලේ පිටන්න සම්බුදුගුණ සිහිකර කර සෑය බෝධිය වදිීට. ඒ මගහදනෝ මිසක අඩල දුල වැඩන්න. ඇඩුවා දෙඩවායට අප අපේ ජීවිතය කිසි දෙයක් ලබාගන්න බැපක්ත්න්නේ. තෙරනද පුළුවන්ද ලබාගන්න. අන්ඩ අඩා හිට පාර නිටය ලබ ගයක්හදාගැන පුළුවන්ද. බැන ලෞගික ඒෝගේ දෙයක් අත් කරගන්න බෑන අසකේ අහතරකුත් කල්ප ලක්ෂයක් පිරුම්පු ලවබෝධ කරපු ධර්මක් අඩල කිසිේ අවබෝධ කරගන්නද. පසු ඇැවිල්ල කිසිේ අවබෝධ කරගන්නද. උහුල්ලාල කිසිේ අවබෝධ කරගන්නද චෝකර කර දල කිසි අවබෝධ කරගන රස්සන මික ලන් වෙන්නන්නේ පිංගත්තේ. හොඳම දීතියෙන්නේ සතුට වෙන්න. මම පිරිසිද්දු පරම පිරිසිදු නිමල පරම සත්‍යේ මං අහනවා කළ සතුට වෙන්න. පරම සත්්‍යටමං දීපුදල ඉන්නේ කියල සතුට වෙන්න. වෙන බාහිර අදහස්මං අතහැරල ඉන්නේ කියලා සතුට වෙන්න. මේ ජීවිතෙත් ම අතහැරලම් සසරදිත් එෙන මංඒ බාහිර මතවාද අල්ලන එකක් නෑ කියල සතුටු වෙන්න. සීල සම්පන්න නම් මේ ජීවිතෙත් එෙන සීල සම්පතන පරලොවත් සීලි රකීහෙනම් මම කියන සතුටු වෙන්න.සා සර්වච්ඥන් වහන්සේ සත්කාර කරග සම්මාන දක්වු දක්ව සෑබෝධී වදිනවනම් සසරරිදිත් මහිෙන සර්වච්ඥන් වහස සත්කාර කරමින් ඉන්න කෙනෙක් වේ කියල සතුටු වෙන්න නේද ඒ ගුණටික මේ ජීවිතය තියෙනවානං එන හිතේ තමයි එක හැදිල දේන්න එනම් බයවෙන් දෙ යන්නේ බයවෙන දෙ යන්නේ එනම්ඒ බය නොවෙන දේ හිතේ හදාගට එනම්ම දෙදහස් පන්සයේ හැටාත්ත ලබත්ති අපට කියන්න තියන්නේ එක තමයි. බොදු මටත් අද විශේෂ දවසක් බුද්ධ ශාසනය තුම් පෙදි බව ැබි අවුදු දහතක් සම්පර්ණයෙන්. එදකට මට එවන්නවස්ථාවකම සර්වච්ඥයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩවිසිටින මේ සීර්විල මංගල සය මලු ඉඳගෙන ඒ පරම සත්‍යෙම කියන ලැබුුණන්නේගෙන මට පුදුමාකර සතුදත්තියෙනවා. මේ සත්‍යතමයි පින්වත්නි අපි වෙනස් කරන්නේ අපි ශ්‍රීෂ්ට කරන්නේ සත්්‍යය කෙරෙහි යම් කෙනෙකුට සැදැහැ සිතත් තියෙනවනං බුද්ධ වචනම තියෙනවයා ශ්‍රීෂ්ටත්වට පත්කරනවා කෙරවක හිතන්න නිතර. හිතන්න බැරිනම් කොළවල ලියලා යන්න යන තියන පේන තියන්ට අමතකෙනකොට පස්්න ක්කම තියනෙනට තියනනීද. මද සත්‍යය වච්චනය කෙරෙහි පැහැදීම තියෙනවා කියන්නේ විශ්වාස තියනවාව කියන ඔබට සදධාව තියෙනවා කියෙ. එ සදධහතම ැබ වඩන් ඕෝන ඉතකට සද්ා වින් ශ්‍රේෂ්්‍රත්යටට පත්වවා කියල බද්ධ වශ්නය ඇතියනවා. ඒක කොලේක ගහල් ලියා ගැන්න ඔබේ කාමරී හැමතැනම ගහන්නද ලෝක පේනවා. මු ගොඩාක්කාය බනාන මටමික අවුබෝදුන්නේනේ. ගොඩාක්කා අපට කෝල් කර කර කියනවා දෙ අප නායතන ගැන පංචිපාදනස් කන්දගෙන දේශනා මාලාාව කළ හම අන්හන්්ඩා කියන අනිසාාව වන්නස මේක තේහිරෙන්නේන. මංකෝවා බුද්දු කෙනෙක් මේකත අවබෝධ කරගන්න සංකයේ හත්තරකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරුුණ ඇයිදයන අපට මේක පොඩ්ඩක් ඉවසන්න බැරි. එව නේද ඇයි අපට මේ ඉවසන්න බැරි. මුු බුදු කෙනෙකුට යසංකයේ හතරකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ. එතුනි සත්‍යය ඔහොයන්න දෙන් අපට සත්‍ය ලැපිල තියෙනවා. එන මේජීවිතය කැපකරන්තියන කුමකට ද අපේ සදෙන ්‍රද්ධාවෙන් ජීවත්තෙනකට කැපවෙන්නොට. ශ්‍රද්ධාවන්තකෙන ශ්‍රේෂ්ඨ වෙනවා කෙළ බුදුනෙතට පේනවනං අයි සැක නෑ එක සත්‍යයක්. ශ්‍රද්ධාවන්ත හිතක් තියෙන කෙන මි සසරදු දුර කරන්නවා කෙලා බුදුනෙතට පේනවනක් එක සත්්‍යය එනම් පින්වත්නී අඩන්න දුඩන්න දෙයක් නෑ සැදැහැසිතම වඩන්ට. සෙදැහසිත වැඩුුවට පස්සෙ පින්වත්නී ඔබෝ එතර කරනවා සත්‍යයයි. එතා පුංචි කාලවේලාවත්ය නිසා තව ලස්සන උදාහරණයක් පිියන කිපිකක්මන් කියන්න. කියන බවද තවත් ලස්සන උදාහරණයක් කියනවා. පංගන කියන කුසගින්නෙන් දුරුවලතාවේ පීඩාවට පත්වෙච්ච පුරුසේක්. මීවදයක් ලැබිලා මීවදී මොන තැනින් රසවිදත් මොකද වෙන්න එක්ම රසේනේයයි වන්නසක්නයන පංගිානට එහිම එකක් ලබිල තිේ නොමකක්ද සූත්‍ර ැහවුවත් ඒ රසේ ගයි ඇහුවත් ඒ රසේ වි්‍යා කර නැහුවත් ඒ රසේ එක්ම රසේ ඒ හිතර දැන තියන කොච්චර ්‍රද්ධහාවන්ද බලන පිිත් එන පංගයාානි සර්වච්ඥයන් වහස දැක කුමක් තුළින්ද ධර්මය තුළින් ධර්මය තුළින් එකක්කපට කියන්න බවත එක මේමගේ දෙයක්. රෝගී වෙල්ලා දුකට පත්වෙලා බොහෝ ගිලං වෙලා ඉන්න පුරුෂයක කියෙන කියන. දක්ෂ වෛද්‍යවරයෙක් ඔහුගේ රෝගය සැනකින් සූපත් කරන්නේ යම් සේද. එසෙමීම බවත් ගෞතමයන් වහන්සේ ධර්මය යම් යම් කරුණකින් අසයි නම් සූත්‍ර වෙන්න පළුවන් කියනවා. ගේය වෙන්න පළුවන් කියනවා. ව්‍යා කරන වෙන්න පුළුවන් කියනවා. ඒ ඕනම කරුණක් අහනකොට හිත්තල තියෙන සෝක තැවුල් නැති කරල දානවා කියනවා. අන්නේ ගුණේ ඇතිකර ගන්න මේ ජීවිතය කමද වෙන්න ඕ හිත්තටඉන්න ඕනම සෝකයක් බන පදාහලා නැතිකර ගන්න පුළුවන් හැකියා මේ ජීවිතය ඇතිකර ගන්න ඇති වෙනවා සත්‍යයයි. ඇතිවෙනවා සත්‍යය. එහම ඇතිවෙන උත්ම හිටියනනි සතම රතන්නාසල බිවුණේ දෙම පිංගයාාන කලෙනෙ අත්දැකීම අත්දැකපු කෙනෙක් ඇත්තම් පිංගියාන්ටඒක හෙම කියන්න බෑ ගිහි කෙනෙක් මේ පංගිාන කියන්නේ ගිහිගෙදර හිට පිංගියාානග හිතෙත් හිතට සෝක දුක්තවල් ඇතිවෙනකට බණ පදාානකොට ඒ සෝක දුක්තැවුල් හරියට දූවිල පිබල දානවාගේ මහා වැස්සට හි සක දුක්තවුල් නඇතිරල දාලාතියෙන තර අසිරිමත් මේ ධර්මය එතරං අශරිමත් මේ ධර්මය එනිසා මේ ධර්මය මහා ඒකටම කැමැත් ඇති කරන්න අවුරුදු පනනා කැපවෙන්නේ එකට ඔබ සමාලට මැරෙනකොට මැරන මරව මංචගේ සමල්ලට ගුණේ ඔබට උපති ඒත් වටිනවනේද ඒත් වටිනවා මොකද ඒ ගුණ තමයි ඔබ ආරක්ෂා කරන්නේ ගවල් දරුවල්ලින් ඔබ ආරක්ෂා කරන්නේ. යම්පොඩි ආරක්ෂාවත්තියරු නැත්තිනෑ ොකදදේ සීතලිින් අවවිං වැස්සිං පින්ිං මැසිම් මදුරු කරදුරවලින් ආරක්ෂාවක්ගේනවා. ඇඳුම් පැළඳුම් වලින් ඒත් ඒ වගේ පොඩී ආරක්ෂාවත්තියනවා. මිමුදල්ලලින් පොඩී ආරක්ෂාවත් තියනවා. ඒ සීලු ආරක්ෂාපින් වත්නේ මරණ මංචකේදී ඉවරයි. මරණ මංචකෙදිීවරයි ඉට පස අපි ආරක්ෂා කරන කවුරුවිශන්ද ධර්මය වි හැබැයි බුදුරජාණන් වහන්සේ කාලේ හරි අසිරිමත්ම ජීවත්වෙලා ඉන්න කාලෙම පින්වත්න ධර්මී අසරිය දැකද දැ ආරක්ෂ වහදාගෙන දුක් සෝසුසුම් අතාරමින් අඩන්න දොඩන සිත පාලනය කරමින් දෙවිල්ලි පිච්චිලි දුරු කරමින් නිියවුණු හිතින් වාසින්. වාසය කළ ගි ඇත්ත හිටිය. පිංමත් හර අසිරිමත් පිංගියානි නැමති ගිහි ඇත්තගින් ධර්මී ආශචරය කිය කියා සර්වච්ඥයන් වහන්සේ ගුණ ප්‍රකට කරත්ද. පිංගයානි පරී අසුනන කරත්තෙ හිට කරත්ෙන් නැගිට මෙච්චරල බනවි කොහොම පිංගියාාන එයා කරත්තේ මත නනිතක්ෙන කරත්තේ කරත් දෙන බණාන ආසනින් නැගිට්ට උතුරු සලුව ඒකාන්ස කරගත්තා. දන්න මඩල්ල පොළොවේ තිව්ව අප පෙන්වත්තේ. දන මඩල ච්චර සද්දාාවක් ඇතු නමුදුරජණන්හසගෙන. දන්න මඩල පොළොවේ තියලා බුදුරජාණන් වහසගේ පැත්තට හැරුණා. නමුදස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්ධස්. නමුදස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස් කියලා තුන් සැරයක් ප්‍රීතිමත් හිතින් උදන් ඇනුවා. එනම අපි ඕනම තැනකදි නමුතස් කියල ගෙනවනේද. ඒ කාලෙ සත්පුරුසියකි ලස්සන වචනතුනක්. සද්දාාව ඇතිවුණට පස්සෙ ඇතිවිච්ච ලස්සන වචනතුනක්. තියෙන නීද. හරි ඇසිරිමක් කියන පිංගයාන ඉතා මනාරයි. පිංගයානී ඉතා මනහරයි පිංගයානි යටටිකරු කරපු තක් උඩුකුල් කලා වගේ. අනේම බුදුරජාණන්හස් ධර්මියය සංගය සරණ යනවා කියලා. එහනං ස්තරව තෙරුවන් සරණය පිහිටියේ පිරිසිදු බණපදාලා. එහං අධිෂ්ඨානයක් ඇතිකර ගැනමි පිින්වා සිල්දිනා සරුවච්ඥන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩසිටින සේරවිල මංගල සෑ මළවී ඉඳගෙන. මත් දෙවිපුදාගෙන පරම සත්්‍යේම අසනවා ලදිිෂ්ඨානයක් ඇති කරගන්න. පරම සත්්‍යේම ලෝකට දෙනවා ලදිිස්ථානයක් ඇතිකරගන්න.ම පිම්මත්සිියල් දෙනාට සස්සරපුරා. පරම සත්‍යය ස්තිරව පහිටන්නට පරම දුර්ලබ භා්‍ය උදාවේවා. ස්ක දාර පි ගටිකාാර ්‍රක් රාජයා සහපති සනංකුමාර ්‍රක්මරජය සක්දිවිඳුන්. විිරෝඩ විරූපාස ක්ස වයිස්රන තරා ථතරවරං අයිදරුවන් සිපදදිවරු සුමන සමන්ධි විරාජයේ ආලවක දෙවියන් ජනව සමදිවියන් මේ පින් අනමෝදම් වේවා ප්‍රදේශභාර පලාාත්භාර ලෝකපාලක දෙවබමූන් සතුරසිටින් මේ පින් අනමෝදම් වේවා සුමන සමන්ධි විරාජයම් ආලවක දෙවියන් ජනෝ සමදිවියන් මේ පින් අනමෝදම් වේ. ලලාට දාාතුන් වහන්සුරකෙන සීරු දෙවියන් බබුන් නාගන් මේ පින් අනමෝදන් වීවා. සීරු ධාතුන් අහන්සේල් ආරක්ෂාකන දෙවියන් බමුන් නාගයෙන්න් මේ පින් අනමෝදම් වීවා. මි පු්නිි භූමි ආරක්ෂාකන සියල් දෙවරු ප්‍රදේශභාර පලාාත්භාර ලෝකපාලක දෙවියන් බමු නාගයින්ට මේ පින් තුොටු පන්රක් වේවා. ආවිෂයෙන් වරණයෙන් සැපීෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගෙ දහැමිරැකවරණි පරම් පූජනය ගුරු දෙවින්ට මහා සඟරුවනට සලසාධෙත්තා. ෙදවත්ගේගී පිරිසට සලසාධයත්වා. සේරවිල මංගල් රජමහා විහාරයේ විහාරාධිපති අලුදිනී සුබෝධිනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පු්න්නි භූමිී වැඩවාසයකන මහා සංගරුවනට දැෑමි රැක්වරන සලසත්වා. දෙවියෝධ උතුන්දර්මය අවබෝධ කරත්වා. ඒවගේීම් රැස් කළ උදාර පින පරම්පූජනීයම් දහම්මග විවර කළ ගුරුදවයන් වහන්සේටත් පීපින් අනුමෝදම් වේවා සේරවිල මංග රජමහා විහාරී වි්‍යාරාධිපති අලුදනී සුබෝධනායක ස්වාමින්න්නහන්සේ ඇතුළු බණඩාරවිල මුදිස්වාමින්හන් ස ඇතුළු මිපුුණ්නිිභූමී වැඩසා වාසයකන මහා සංගරත්නයට ශ්‍රද්ධාමාධ ජාලයවරුවේ කැපවෙන මහා සංගරුවනට ලෝකවාසී මහා සංගරත්නයටට උපාසක දරුවන්ට අනගාරික මෑනිවරුන්ට මේ පින්කස, අනුමෝදම් වේවා නිදුක්වේවා නීරෝගි වීවා, සූපත්වීවා. එරගෙන යන සනෙක් කටයුසෝසය කරන්නට මී පිෙනෙ එකසේ හිතුව වාසනාවේවා ධර්මවබෝධයෙන් සැනසීම ලබත්වා. ඒවගේ රැස් කළ උදාාරපින අද්‍යවසේ ධර්මදානනි සිදු කන සියලල්දනා නමින් ිය පරලෝගෙන් ඥාතීන්ට සීතා ගුණවර්ධන මෑනියන්ට දරමදස වීර සිංසීයාට රූපවති වීරසිං ආච්චීට මී පින් අනමූදම්න් වේවා ඔබාපනමින් මිය පරලෝගේ සියලු ඥාතීෙන්ට. පරව සැපේ පිණිසමී පින් එකස හේතුවාසනවීවා. ඒවගේ මරැස් කල උදාාරපි අදවසේ ධර්මදානය සඳහදායකතු දරන ෝස්ට්‍රේලියයාය පතිි පින්වත් නන්දික කොඩිතුවන්කු මහත්මාට ඉන් මහත්මීට දරුවන්ටමී පින් අනමෝදම් වීවා. ඒවගේ ඔස්ට්‍රේලයා වී වැඩවා සිද්නි නුවරම අස්පුූ වැඩවාසයකන මහා සංගරත්නයටමී පින් අනමෝදම් වීවා ඒවගේම ගිමනාා පහන්දිී අබිනු බෝමෙ දරුවන්ටමේපින් අනමෝදම්වේවා අපහද හැදුවවැඩු ප්‍රේමරත්න කොඩිතුවක්කු පියානන්ට නිරංජනී කොඩිදුවක් වු මෑණියන්ට අනිල් තිස්ස පේරායන දෙමවපියන්ට සියලු ගුරුවරුන්ට, ප්‍රීති වීරසිංහ පුංචිට ඔවසන්ත බාපාට් නිල්මිණී විජේසිංහ ඒවගේ මසෝක වීරසිංහ, අසේල විජේසිංහ ලසන්තියේ පෙරේ ඉරාඇතුරු ස දෙනාට මී පින්ංක්සේ අනු මෝදම් වේවා නිදුක්වේවා නීරෝගිවේවා සූපත්වවා විශේෂ මධ්ද දවසීමම ධර්මස්ත්‍රවනයට සෑමලුවට සපමිනි සරු දෙනාට, විශේෂය ජුලිමස පහෝදිනීින් සල්ස මාආදම් වන උපාසක උපාසිකාවන්ට දහවල්දාානය ලබාධන සේරණුවර පදිංචි පින්වත් නිිපූල් ස්ට්‍රෝස් අධිපති නිිපුල් පින් බර මහත්මමාට මී පින් අන මෝදන් වේවා. අම්මුළු දවසපුරා ගිලම් පස් සපේන සේරනුවට පදිංචි. සාගර වික්‍රම සිංහ පින් බර මහත්මාටම පින් අනමෝදන් වේවා නිදුක් නීරෝගී සූපත්භාවය චිරජීවනය සලසේවා තුනුරුවණය නන්තතා ශිරවාද දෙවියන්ගෙ දෙහැමිරැකවන සලසේවා දරමවබෝධයෙන් සැනසීම ලබත්වා. ඒවගේම රැස්සුන උදාර පින සුජීවත්ත සිට අපගේ පින් බරදි මවපියන්ට සසිව්පසින් අන උග්‍රහකන සිල් දෙනාට කුඩා කළ සිට උපකාර කළ සිල් දෙනාන සීලු ගරුවරුන්ට ලෝකවාසිී සම්බුදදු සසුන වෙනුවෙන් කැපවෙන පිළිවෙක්පුරන සිල්ද නාට ස්‍රද්ධාකාරීෙන් මණඩලේ සසිල්ද නාටම ශ්‍රද්ධාමාසික ධර්මදාන සියලු සාමාජික සාමාජික වන්ටම මේ පින් අනමෝදැම්බීවා. නිදුක්වේවා නීරෝගිවේවා සූපත්වේවාචිර ජීවිනය සැලසේවා ධර්ම අවබෝධයෙන් සැනසින්නට වාසන අමුදාවේවා සියල්දිනාට තෙරුවන් සරණයි නමෝබුද්ධාය. මෙවැනි බටිනා ධර්ම දේශ නශ්‍රවනය කිරීමට ශ්‍රතා ඩේි ුබ චැනලයේ සබස්රයි් කරන්න.